හයි කොහොමද ඉතින් හරි අද මම අරගෙන ආවේ 2014 දී රිලීස් වුණු සහ මේ විදි ලෝකේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ද ෆ්ලෑෂ් කියන ටීවී සීරීස් එක. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යන් ද ෆ්ලෑෂ් සීසන් 1 එකේ පළවෙනිම එපිසෝඩ් එකට. මගේ නම බැරි ඇලන්. ඒත් එකපාර මගේ දියවට අපු අකුණක් නිසා මගේ අපු සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් මම තමයි ජීවිතුන් අතර ඉන්න වේගවත්ම කෙනා. මම තමයි ෆ්ලෑෂ්. හරි ඉතින් මේ ටීවී සීරීස් එකේ එපිසෝඩ් 1 එක පටන් ගන්නෙ බැරි ඇලන් කියලා පුංචි ළමයෙක් දුවනවා පෙන්වන දර්ශනයකින්. හැබැයි ඉතින් තරඟයට නම් නෙමෙයි. එයාගේ පස්සෙන් එළවන් එන ළමයි වගේකින් බේරෙන්න. ඒත් ඉතින් මෙයාට එච්චර හයියෙන් දුවන්න බැරි නිසා අර ළමයි ඇවිත් මෙයාව අල්ලගෙන මෙයාට හොඳටම ගහනවා. ඊට පස්සේ බැරි ඇලන්ගේ අම්මා නෝරා එයාගේ තුවාල වලට බෙහෙත් දානවා පෙන්වනවා. මේත් එක්කම බැරිගේ තාත්තා එහෙමත් නැත්නම් හෙන්රි ඇලන් වැඩි ඉවර වෙලා ගෙදර එනවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නත් එක්කම එකතු වෙලා පුංචි බැරිගේ හිත හදනවා. කුමාර ඉදාරය බැරි නිදාගෙන ඉන්න වෙලාවේ අමුතු සද්දෙකුත් එක්ක එකපාරම එයාගේ කාමරේ මාළු ටැංකියේ තියෙන වතුර හරිම අමුතු විදිහට ටැංකියෙන් උඩට එන්න පටන් ගන්නවා. මේත් එක්කම එයාලා ගෙදර පාළ තට්ටුවට දුවන බැරි බිම ඉන්න එයාගේ අම්මගේ වටේ අමුතු එලි දෙකක් කැරකෙනවා දකින්නවා. හැබැයි මේ අයියාගේ තාත්තයි දෙන්නම එයාගේ අම්මා වෙලියට ගන්න හැදුවත් බැරිගේ අම්මා කෑ ගහනවා මෙතනට කිට්ටු වෙන්න එපා එලියට දුවන්න කියලා. අම්මලකින් කොහොමත් එහෙමනේ. මේත් එකම ගේ ඇතුළේ හිටපු බැරිවත් එකපාරම ටිකක් අමුතු විදියට ගෙදරින් එලියට යවෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කෑවොත් අරගෙන යනවා වගේ. මේත් එකම කතාව වර්තමානයේට. මේ වෙද්දි බැරි නම් ගොඩක් ලොකු වෙලා. ඒ වගේම මෙයා මේ වෙද්දි සෙන්ට්‍රල් සිටි කියන එයාගේ නගරේම පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ ස්ථාන පරීක්ෂකයෙක් විදියට වැඩ කරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ බැරි එයාගේ නගරේ හොරකමක් සිද්ධ වුණ තැනකට ඇවිත් ඒ හොරුන් අල්ලගන්න අවශ්‍ය විස්තර ටික පොලිසියට එකතු කරලා දෙනවා. ඊට පස්සේ බැරි වැඩ කරන අතරේ එයාගේ කාමරයට අයිරිස් එනවා. ඉතින් ඇත්තටම අයිරිස් කියන්නේ පුංචි කාලේ ඉඳලම බැරිත් එක්කම එකට හැදුණු වැඩුණු එයාගේ සහෝදරිය වගේ කෙනා. හැබැයි ඉතින් බැරිගේ හිතේ නම් අයිරිස් ගැන පොඩි මෙව්ව එකක් තියෙනවා. හරි ඒක ගැන ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි. ඉතින් අර බැරි පුංචි කාලේදී එයාගේ ගෙදර වුණ අමුතු සිද්ධියෙන් එයාගේ අම්මව මැරෙනවා. මේින්ද එයාගේ අම්මා මැරෙන වෙලාවේ ගේ ඇතුළේ හිටපු සැක කරන්න පුළුවන් එකම මිනිස්සු වුණු බැරිගේ තාත්තව අත්තරංකුවට ගන්නවා. ඒ විතරක් නෙමෙයි එයාගේ තාත්තා මේ මිනිමරුම කළා කියලා ඔප්පු වෙලා බැරිගේ තාත්තට ජීවිතාන්තය දක්වාම හිරේට යන්නත් සිද්ධ වෙනවා. කුමාර මේ සිද්ධිය වුණ දවසේ බැරිගේ ගෙදරට එන ජෝ වෙස්ට් එමත් නැත්නම් අයිරිස්ගේ තාත්තා තනි වෙලා බය වෙලා ඉන්න පුංචි බැරිගේ වගකීම අරගන්න ඉදිරිපත් වෙනවා. ඉතින් ජෝ කියන්නේ සෙන්ට්‍රල් සිටි පොලිසියෙම වැඩ කරන ඩිටෙක්ටිව් කෙනෙක්. මේ වෙලාවේ අර හොරකමට සම්බන්ධයි ඉන්න තැන හොයාගන්න උදව් වෙන තවත් ඉස්තර ටිකක් අරගන්න ජෝත් බැරිගේ කාමරයට එනවා. කුමාර ඉතින් බැරිත් එයාට පුළුවන් උපරිමෙන් ජෝට මේ වැඩේට උදව් කරනවා. ඊට පස්සේ ඉදාරය බැරි අයිරිස් එක ස්ටාර් ලැබ් එකට යනවා. ඉතින් ස්ටාර් ලැබ් එක කියන්නේ මෙයාලගේ නගරයේ තියෙන විද්‍යා පරීක්ෂණ සහ ඒවට සම්බන්ධ නව නිර්මාණ ඉදිරිපත් කරලා ඒ වගේම සෑහෙන්න ප්‍රසිද්ධියක් ලැබපු තැනක්. ඒ වගේම ස්ටාර් ලැබ් එකේ ප්‍රධානී විදිහට වැඩ කරන්නේ බැරිත් ගොඩක් ආස කරන හැරිසන් වේල්ස් කියලා පුද්ගලයෙක්. ඉතින් මේත් එක්ක මෙයා ඉස්සරහට එන හැරිසන් වේල්ස් එයාලගේ අලුත්ම නිර්මාණය වුණු පාටිකල් ඇක්සලරේටර් එහෙමත් නැත්නම් අංශුතුරක යන්ත්‍රය ගැන මෙතනට ඇවිත් ඉන්න අයට විස්තර කියනවා. මෙයා කියන විදිහට නම් මේක තමයි භෞතික විද්‍යාවේ මේ වෙනකන් කරලා තියෙන හොඳම සොයා ගැනීම. මේලා මෙතනට ආපු මිනිස්සෙක් අයිරිස්ගේ බෑග් එක හොරකම් කරනවා. හැබැයි ඉතින් බැරි මෙයා පස්සෙන් පන්නගෙන ගියත් මිනිහා බැරිටත් ගහලා එතනින් පැනලා යනවා. හැබැයි මේ වෙලාවේ පාරේ ඉන්න එඩී කියලා පොලිස් නියෝජිතයෙක් මේ මිනිස්සයාව අල්ලගෙන අයිරිස්ගේ බෑග් එක එයාටම බාර දෙනවා. මේලාවේ අයිරිස්ට එඩි ගැන පොඩි කැමැත්තකුත් ඇති වෙනවා. හැබැයි ඉතින් බැරීට නම් ඒක එච්චර අල්ලන්නේ නැහැ. මොකද මෙයාගේ තේ අයිරිස් ගැන ලොකු කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ බැරී ටිකක් රැවිලා වැස්සෙම එයා වැඩ කරන තැනට එනවා. ඉතින් ඒ වගේම මේ දවසේ රැම තමයි හැරිසන් වේල්ස් එයාගේ පාටිකල් ඇක්සලරේටර් එක ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ අතර ජෝත් එයාගේ සහායක ජොනිත් එක්ක බැරී දීපු විස්තරවලට අනුව අර හොරා එමත් නැත්නම් ක්ලයිඩ් මර්ඩන් ඉන්න තැන හොයාගෙන යනවා. හැබැයි මේ වෙලාවේ මර්ඩන් එයා වල්ල ගන්න කලින් ජොනිටත් වෙඩි තියලා ප්ලේන් එකකට නැගලා එතනින් පැනලා යනවා. මේ අතර එකපාරම නිවුස් වලට පාටිකල් ඇක්සලරේටර් එක ක්‍රියාත්මක කිරීමේදී ඇති වුණු ප්‍රශ්නයක් නිසා ඒකයිත් ක්‍රියාවිරිත කරන්න සූදානම් වෙනවා කියලා කියනවා. මෙතනින් නම් මම ලේසියට පාටිකල් ඇක්සලරේටර් එකට ඇක්සල් එක කියලා කියන්න. ඔන්න ඉතින් මේත් එක්කම ස්ටාර් ලැබ් එක පැත්තෙන් ලොකු පිපිරීමක් වගේ දෙයක් වෙලා විශාල ආලෝකයක් විහිදෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ ආලෝක තරංග වලින් අර පැනලා යන ගමන් හිටපු මර්ඩන්ගේ ගුවන් යානයත් විනාශ වෙලා යනවා. මේ අතර යගේ කාමර තිබුණු යකඩදම් මැලක් අල්ලගෙන ඉපු බැරීටත් එකපාරම අකුණක් වදිනවා. කුමාරි මේ අනතුරින් පස්සේ බැරිව රෝවල්ගත කරනොත් එක්කම කතාව මාස නමයක් ඉස්සරහට යනවා. ඉතින් මේ වෙද්දි ස්ටාර් ලැබ් එක ඩේන්ජර් ඒරියා එකක් විදියට නම් කරලායි තියෙන්නේ. සා බැරි ඉන්නෙත් ස්ටාර් ලැබ් එක ඇතුලේ. හැබැයි කොමයක
එවගේ මේ වෙද්දි බැරිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බලන්නේ සිස්කෝ සහ කේට්ලන් කියන දෙන්නා. ඇක්සෙල් එකේ පිපිරීමෙන් පස්සේ ටික දවසක් යනකම් මුළු නගරෙටම ලොකු විදුලි ප්‍රශ්නයක් තිබුණු නිසා ડોක්ටර් වේල්ස් ජෝගෙත් කැමැත්ත අරගෙන බැරිව එයාගේ ලැබ් එකට අරගෙන එනවා. හැබැයි මේ වෙලාවේ කොමා එකට ගිහපු බැරිට එකපාරම සිහි එනවා. ඒකත් ටික ටික නම් නෙමෙයි. හෙනයක් ගෙවුවා වගේම තමයි. ඉතින් කේට්ලන් කියන විදියට නම් අකුණ වැතුණු දවසේ ඉඳලම බැරිගේ සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වෙනව වෙනුවට කලින් තිබුණටත් වඩා සෑහෙන හොඳින් වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒත් එක්කම එතනට හැරිසන් වේල්ස් එනවා. ඇත්තනම ඉතින් බැරිට නම් මේ හැමදේම හීනයක් වගේ. මොකද හැරිසන් වේල්ස් කියන්නේ බැරිගේ ජීවිතේ හිටපු වීරයෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ආයතනයක එයත් එක්ක එකට කතා කරන්න ලැබුණේ ගැන බැරි නම් සෑහෙන්න සතුටු වෙනවා. හැබැයි ඉතින් වේල්ස් කියන විදියට නම් ඇක්සෙල් එක පිපිරුවාට පස්සේ එයාට තිබුණු හැමදේම නැති වෙලා ගිහිල්ලා. කොටින්ම කියනවා නම් එයාගේ ලැබ් එකත්. ඒ වගේම මේ අනතුරෙන් පස්සේ හැරිසන් වේල්ස්ට ඇවිදින්නත් බැරි වෙනවා. ડોක්ටර් වේල්ස් නම් කියන්නේ ඇක්සෙල් එක ක්‍රියාත්මක කරපු පළවෙනි විනාඩි කිහිපයේ ඒක හොඳට වැඩ කරා. ඒත් එකපාරම ඒක ඇතුළේ නිපදවන විද්‍යුත් ශක්තිය ගොඩක් වැඩි වෙලා ඒක පුපුරවලා ගියා කියලා. ඉතින් එදා බැරිට වෙදිලා තියෙන්නේ ඒකින් එලියට ආපු විද්‍යුත් ශක්තිය ගබඩා වුණු අකුණක්ම තමයි. ඊට පස්සේ බැරි කිලින්ම යන්නේ අයිරිස්ව හම්බ වෙන්න. ඉතින් අයිරිස්ට නම් බැරිව දැක්ක ගමන් ගොඩක් සතුටු හිතෙනවා. ඒත් මේ වෙලාවේ බැරි අයිරිස්සේ කතා කර කර ඉන්නකොට මෙයාට තප්පර ගානකට එයාවට සිද්ධ වෙන හැමදේම ස්ලෝ මෝෂන් වෙලා පේන්න පටන් ගන්නවා. ඒත් මේක වැඩි ගණන් ගන්නේ නැති බැරි ජෝවත් හම්බ වෙන්න යනවා. ජෝ නම් ඉතින් බැරිව දැක්ක ගමන් එයාට සිද්ධ වුණු දේ හැටියට මෙච්චර හොඳින් ඉන්න එක ගැනත් ටිකක් පුදුම වෙනවා. ඒත් එක මායිත් මෙයාට මේ පොලිසිය ඇතුළේ ඉන්න අත්අඩංගුවට ගත්ත මිනිස්සෙක් පොලිස් කාර්යයක ළඟ තිබුණු තුවක්කුව කරගන්න හදන එක ස්ලෝ මෝෂන් වෙලා පේනවා. ඉතින් මේ ස්ලෝ මෝෂන් වෙලා පේනවා කියන එකේ තේරුම තමයි මෙයා තප්පර කීපයකට එයා කිට්ටු වෙන හැම කෙනෙක්ටම වඩා ගොඩක් වේගවත් වෙනවා කියන එක. ඒ වගේම මෙයාට තප්පරයකින් වගේ එතනට ගිහින් තුවක්කුව අරගන්න කලින් ඒ මිනිස්සයා පැත්තකට තල්ලු කරලා දාන්නත් පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතනින් එලියට එන බැරිගේ ඒක අතක් සෑහෙන වේගෙන් විහුලන්න පටන් ගන්නවා. ඒත් එක්ක මිසරට අවිදන් යන හදන බැරිව එයාට ඉදාගන්න බැරි තරම් සෑහෙන වේගකින් එහාට මෙහාට මූව් වෙන්න පටන් ගන්නවා. මේලා බැරි ඕන දෙයක් වෙන්න කියලා ඒ පාර දිගේ දුවන්න පටන් ගන්නවා. හැබැයි මේ දිවිල්ල මෙයා ජීවිතේ මීට කලින් කවදාවත්ම දුවපු දිවිල්ලක් නන් නෙමෙයි. ඒත් එක්ක මෙයාට එයාගේ වේගය පාලනය කරගන්න බැරුව පාර නවත්තලා තිබුණු වාහනයක් අසර වීසි වෙනවා. ඕන දැන් තමයි අපි බැරි කොල්ලට තේරෙන්නේ එදා එයාට වැදුණු නිකම්ම නිකං අකුණක් නෙවෙයි කියලා. ඊට පස්සේ මෙයා ස්ටාර් ලැබ් එකට ගිහින් මේ සිත්තුන් හැමදේම කිව්වට පස්සේ හැරිසන් වේල්ස් බැරිගේ වේගය පරීක්ෂා කරන්න ඕනේ කියලා තීරණය කරනවා. කුමාර මෙයා සිස්කෝයි කේට්ලන් ව එකතු කරගෙන ලැබ් එකෙන් නිලිය තැනක පරීක්ෂණයක් සූදානම් කරනවා. ඉතින් මේ වෙලාවේ බැරි පැයට කිලෝමීටර 350ක් විතර වේගෙන් දුවනවා. හැබැයි කේට්ලන් සිස්කෝයි මේක දැකලා නොසෑහෙන පුදුම වුණාට හැරිසන්ගේ මූණේ නම් ඒ වගේ ලොකු පුදුමයක් නැහැ. කුමාර මේ දුවන අතරේ බැරිට එයාගේ අම්මා මරුණු දවසේ රැවුණු සිද්ධිය මතක් වෙලා මෙයාගේ අවධානය නැති වෙලා ඉස්සරහා තිබුණු බැරල් ගොඩක හැප්පෙනවා. මේ අතරේ ආයෙත් නගරේ බැංකුවක ඇතුලේ හොරකමක් සිද්ධ වෙනවා. හැබැයි මේ බැංකුවට නිලධාරීන් කියන විදියට නම් බැංකුවට ආපු හොරා හොරකම කරන්න කලින් එයාගේ අත්වලින් අමුතු මීදුමක් වගේ දෙයක් පිට කරවල තියෙනවා. කොමුණත් මේ වෙලාවේ අර බැලල් ගොඩේ හැප්පිච්ච බැරීට ඒ අනතුරේ සිද්ධ වුණු හැම තුවාලයක්ම පැය 3ක් වගේ ඇතුළත හොඳටම හොඳ වෙලයි තියෙන්නේ. සරලම කියනවා නම් මේ වෙද්දි මෙයාගේ ශරීරය ඇතුළේ සිද්ධ වෙන හැම ක්‍රියාවලියක්ම වගේ සෑහෙන්න වේගවත් වෙලයි තියෙන්නේ. ඒත් එක වේල්ස් ඇවිල්ලා බැරීගෙන අහනවා දුණු වෙලාව එකපාරම ඔයාගේ අවධානය නැති උනේ ඇයි කියලා. ඉතින් මේලයි බැරි එයාගේ අම්මට උණු දෙයි වේස්ට් කියලා එයාගෙන් අහනවා එදා මගේ අම්මා මැරුවෙත් මම වගේම වෙන කෙනෙක් වෙන්න බැරිද කියලා. හැබැයි වේල්ස් කියනවා නෑ මේ ලෝකේ ඔයා වගේ ඉන්න එකම කෙනා ඔයාම විතරයි කියලා. ඊට පස්සේ බැරි එලියට එනකොට එයා දකිනවා අයිරිස් එඩිත් එක්ක ඉන්නවා. ඉතින් ඔව් මේ වෙද්දි අයිරිස් සහ එඩී අතරේ සම්බන්ධයක් තියෙනවා. මේලාගේ අයිරිස් කියනවා තාම මේ ගැන තාත්තා දන්නේ නැහැ දැන් මෙයාට මේ ගැන කියන්නත් එපා කියලා. කොමුණත් මේලා එකවරම් පාරේ ආපු පොලිස් කාර්යයකට වේගය පාලනය කරගන්න බැරුව බැරිලා ඉන්න දිහාවට ඇදිලා එනවා. ඉතින් මේ පොලිස් වාහන ටික පන්නගෙන යන්නේ අර බැංකු හොරා පස්සේ. කොමුණත් මේලා බැරි අයිරිස්වත් බේරගෙන අර හොරාගේ කාර් එක පස්සේ ගිහින් ඒක ඇතුළට නගිනවා. ඉතින් මේලා මේක ඇතුළේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. ගුවන් අනතුරේ මිය ගියා කියලා හිතාගෙන ඉන්න ක්ලයිඩ් මර්ඩන්. හැබැයි බැරියව අල්ලගන්න කලින් මර්ඩන් එයාගේ බලය පාවිච්චි කරලා මෙතනින් පැනලා යනවා. බැරිට වේගෙන් දුවන්න පුළුවන් වගේම මර්ඩන්ට පුළුවන් එයාවට තියෙන කාලගුණ තත්ත්වයන් පාලනය කරන්න. ඊට පස්සේ ඉතින් බැරි මේ සිද්ධ වුණු දේ ගැන ජෝට කිව්වත් ජෝ මේ මැරුණු කෙනෙක් ජීවත් වෙනවා කියන කතාව නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. බැරි මේ වෙලාවේ කෙලින්ම ස්ටාර් ලැබෙට ගිහින් වේල්ස් ගෙන් අහනවා එදා ඇක්සෙල් එක පිපිරලා වුණු අනතුරෙන් අසාමාන්‍ය විදිහේ බලයක් ලැබුණු එකම කෙනා මම විතරක්ම නෙවෙයි නේද කියලා. ඉතින් මේ වෙලාවේ වේල්ස් කියනවා ඔව් එදා ඒ වුණු සිද්ධියෙන් අපි නොදන්න විදිහේ ලොකු ශක්තියක් මේ නගරයට මුදා හැරුණා. ඒ වගේ මේකෙන් සෑහෙන මිනිස්සු ප්‍රමාණයකට ලොකු බලපෑමකුත් වුණා. හැබැයි දැන් අපිට යාළුවා නවත්තන්න නම් ඒ බලපෑමට ලකුණු මිනිස්සු එහෙමත් නැත්නම් මෙටා හියුමන්ස්ලා එළියට ඇවිත් එයාලගේ බලයන් පාවිච්චි කරනකන් බලන් ඉන්න සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ බැරි ඔලිව කුයින්ව එහෙමත් නැත්නම් ඇරෝ හම්බ වෙන්න ස්ටාලින් සිටි එකට යනවා. මේ වෙලාවේ මේ ඔලිවට සිද්ධ වුණු හැමදේම කියලා
ඔලිවගෙන් උපදෙසක් ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේ ඔලිව කියනවා ඔයා දැන් කලින් හිටියා වගේ සාමාන්‍ය බැරි ඇලන් නෙමෙයි. සුපිරි බලයක් තියෙන කෙනෙක්. ඒක නිසා ඔයාට පුළුවන් හැම වෙලාවකම ඒ දේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා. මේ අතර බැංකුවරකමට සම්බන්ධ ගොඩක් සාක්ෂි මර්ඩන් විරුද්ධව තියෙන නිසා ජෝ එඩීත් එක්ක මර්ඩන් හොයාගෙන යනවා. හැබැයි මේ වෙලාවේ මර්ඩන් එයාගේ බලය පාවිච්චි කරලා ජෝරාට පහර දීලා මෙයාලගේ නගරය ඇතුලේ ලොකු කුණාටුවක් ඇති කරන්න හදනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ සිස්කෝ එයාගේ වේගයට රුත් දින විදියට හදලා දීපු ඇඳුමත් අඳගත්ත බැරි මෙතනට ඇවිත් මර්ඩන් ඇති කරන්න හදන කුණාටුවේ විරුද්ධ දිශාවට දුවලා මර්ඩන්ගේ ශක්තිය අඩු කරවන්න හදනවා. ඒත් මර්ඩන් බැරිට පහර දීලා මෙයා පැත්තකට විසිකරලා දානවා. කොමනත් මේ වෙලාවේ බැරිට කතා කරන ඩොක්ටර් වේල්ස් කියනවා බැරි මෙයාන්න ඔයා ඔයාගේ සම්පූර්ණ අවධානයයි ශක්තියයි උතන්ට යොදවලා ඔයාට පුළුවන් තරම් හයියෙන් දුවන්න. එහෙම වුණොත් ඔයාව නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ කියලා. ඊට පස්සේ බැරියට පුළුවන් උපරිම වේගෙන් කුණාටුවට විරුද්ධ දිශාවට දුවලා මර්ඩන් ඇති කරන්න හදපු කුණාටුව නවත්තලා දානවා. ඒත් එකෙන් බැරියට වෙඩි තියන්න හදන මර්ඩන්ව ජෝ ඇවිත් වෙඩි තියලා මරලා දානවා. ඒ වගේම බැරියට මේ තරම් වේගෙන් දුවන්න පුළුවන් කියලා දැනගත්ත ගමන් ජෝ සෑහෙන පුදුම වෙනවා. වගේම බැරි කලින් කියපු දේවල් විශ්වාස නොකරපු කෙනත් එයාගෙන් සමාව ඉල්ලනවා. ඒත් එකෙන් බැරියට මේ තියෙන බලය ගැන කිසිම දෙයක් අයිරිස්ට දැනගන්න තියන්න එපා කියලා ජෝ බැරියට කියනවා. ඉතින් මේ හැම දෙයකටම පස්සේ බැරි සුපුරුදු විදියට හිරේ ඉන්න එයාගේ තාත්තාව බලන්නත් යනවා. ඒත් එකම එපිසෝඩ් එකේ අවසානයේදී ඇවිදින්න බැරි වුණු ඩොක්ටර් වේස් ස්ටාලැබ් එක ඇතුලේ තියෙන රහස් කුටීරයක් වගේ තැනකට ගිහිල්ලා එයා හිටපු රෝද පුටුවෙන් නැගිටලා එතන තිබුණු පරිගණකයක් වගේ දෙයක් ගාවට ගිහින් එයාගේ අත තියෙනවත් එක්කම අනාගතේ ඉන්න තියෙන පුවත්පතේ හෙඩ්ලයින් එක හොලෝග්‍රෑම් එකක් පොප් අප් වෙනවා. ඉතින් මේකේ තියෙන්නේ ෆ්ලෑෂ් ගේ අතුරුදාන් නේම තවමත් අභිරහසක් කියලා. ඔන්න ඉතින් මේත් එකම එපිසෝඩ් 1 එකත් මෙතනින් ඉවර වෙනවා. ඇත්තරම හැරිසන් වෙල්ස් කියන්නේ කවුද? අපි ඒක ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු.